නමෝතස්ස භගවතු වරහතුෝ සම්මා සම්බුද්ධස්ස නමෝතස්ස භගවෙත අරහතුෝ සම්මා සම්බුද්දස නමෝතස්ස භගවත වරහතෝ සම්මා සම්බුද්දස්ස சbang சनाති சतेන සබ පසතිచకుුණ නचதிठ सुுथදිரோ සbang uচিතුමරহা சకుුමසයता අන්ध සతවා බදිරత ප්ඥවාස යතා මගෝබලවා දුබ්බලෝරිව අත අත්තේ සමුපන්නේ සයේත මතසායිතන්ති සද්දා බුද්ධි සම්පන්න පින්නතුනි අදත් මේ පින්නත් පිරිස සම්බන්ධ වෙලා ඉන්නේ අපි කාලයක් තිස්සේ දැන් පවත්වගෙනේන මේ ආධනිික යෝගා වචරින් සඳහා යම් කිසි උපදෙස් ලබා දෙන වැඩ සටහනකට. ඉතිං ඒ සම්බන්ධවෙච්ච පිරිසට අපි මුලින්ම යම් කිසි වෙලාවක් අරගන විනාඩිවිස් සක්තිහක් අරගන ධර්ම දේශනාවක් සිද්ධ කරලා ඉට පස්සේ අපිඒ ගැඩලු දිහාාවට ප්‍රශ්න දිහාාවට යොමෙන තමයි බලාපොරොත්තු එන්නේ. ඉතිං අපි සතියක විරාමිකටත් පස්සේ තමයි හම්බෙලාතයනෙ මුකද ගිය සතියේ යම් පෝයක් යෙදිච්ච හින්දා. අප මේ වැඩ සටහන පවත්තන් හැකියාවක් ලැබුණ නෑ ඉතිං කොහොමරි අපි නැවතත් සම්බන්ධ වෙලා ඉන්න මේ විදියට පිරිසක් එකතු වෙලා ඉන්න. ඉතිං අපි බලමු අදත් ඒ පිරිසට යම් කි ධර්ම දේශනාවක් සිද්ධ කරලා එතනින් එහාට ඊට පස්සේ ප්‍රශ්නදහාාවට යොමු එෙන්. ඉති අද ධර්ම දේශනාවට මම කැමති යම් කි අදහසක් යම් කිසි දෙයක් ඉදිරිපත් කරලා පටන්ගන්න නෑ අපි ගමු ඔය සාමාන්‍යෙන් මුහුදු වෙරලක හද රල්ලකාපිට දකින්න ලැබෙනවා යම් කිසි වෙලාවකමේ තරුණයෙක් ඒමනත්දන් තරුණයක් ඒ රල්ලපදින ක්‍රීඩාවකය දෙනවා රල්ලපදින ක්‍රීඩාවකේ දෙනවා ඉතින් මේ සාමාන්‍ය ලංකාවෙත් යම් යම් සුදුසු මුහුදු තීර තියනෝ මේක සඳහා ල්ලන්ඩෝ ෝස්ත්‍රේලියාව වගේ මුහු දාාශ්‍රිතව ජීවත්ව එෙන බොහෝ දෙනෙක් මුහු දාස්ශ්‍රිතව ජීවත්වන රටකුුණත් මේ සඳහා ගොඩක් ඒ සුදුස ස්ාන තියනවා ඇති ඒගේ සුදුස ස්ථානකට ගිල්ල මෙන්න මේ තරුණයා කියමු කො අප්බි මේ තරුණයා අන්නාට රලපදිීන ක්‍රීඩාව සඳහා ඇතැ සර්ෆන් සඳහා තමන්ගේ සූදානමක් ඇතිකර ගන්න. එතට බොහෝ වෙලාවට මේ රලවලින් මිනිස්සු ඉවට ඉවත ගමන් කිීම තමයි ගොඩක් කලාවට සිද්ධ වෙන්නේ. රලවලින් පලාෑ තමයි ගොක් කෙලාට සිද්ධ වෙන්නේ මේ රලාවලට බියවීමක් තමයි ගොඩක් කෙලාට සිද්ධ වෙන්නේ. නමුත් මෙන්න මේ ක්‍රීඩාවේ දෙන මේ තරුණයට මෙන්න මේක බොහොම ප්‍රියජනක දෙයක් මේ රල බොහොම ප්‍රේජනක දෙයක් රල හොයාගෙන යන ස්වභභාවයක් මේ පුද්ගලය ඇතුළ තියනවා ඇතිේ මොකද කරන්නේයන්නර යම්කිසි ඒ පුවරුවක් ඒ සර්ෆන් බෝඩ්ඩ් එකකුත් අරගෙන මේ තරුණය අන්නර රල දිහාාවට නැතම් මේ ක්‍රීඩක අර රල දිහාවට තමයි එයාගේ ගමනේද රලවලින් ඉවතට යනාව වෙනවොත අන්නර පීනගන අර මහා රල බිඳෙන දිහාවට මේ තමුන්ගේ ඒ පුවරුවත් ඇතැතිව ගමන් කරනවා එදිහාවට යනු ඉතින් ඒ ගිහිල්ල මොකද කරන්නේ මේ තරුණයාගේ මේ ක්‍රීඩගයාගේ යන්න බලාපොරොත්තින ස්ථානෙ තමයි අන්නර රාල ඇතිවෙලා රලක් නැගිලා බිඳෙන ස්ථානයට හ කැලඹුණු ස්ථානයට තමයි ගමන් කරන්න දහසතියෙන්. එන්නේ කැලබුණුස්ථානෙද මේ තරුණය උත්සාහ කරන මේ ක්‍රීඩග උත්සාහ කරන්න මොකක්ද අන්නාර අලුත නැගෙන රල පදින්න ඒ රල සුදුසු විදිහට තමන්ගේ මේ පුවරුවත්තාධාරයෙන් වෙන මේ රල්ල පදින ක්‍රීඩාවක් කරන්න තමයි යන්නේ. ඉති ඒ සඳහා නර අලුතෙන් නගෙන රලක් අල්ලගන්න ඒ රැලට සුදුසූ ස්ථානයට යොමුුවන්න මේ තරුණය උත්සාහ කරනවා. ඒ සඳහා වීරයක් දරනවා. එට එහෙම වීරධාරණකොට එහෙම උත්සාහරනගොට අන ටිකෙන්ටික ිකෙන් ටික අන්නර රලක් අල්ලගනේ රලක් පදින සුරුව පෙට එන්න මේ තරුණයට හැකියාවක් තියෙනවා. අර තමුන් හරියට ස්ථානයට පැමිණිට පස්සේ. එසු දුසු ස්ථානයට පැමිණියට පස්සේ. අන්නරයේ රල ප්‍රයෝජනයට අරගන යම් කිසි ගමනකය දෙන්න හැකියාවක් තියෙනවා. ඉළඟටේ රලේ තියන ශක්තිය ප්‍රයෝජනයට අරගන මෙන්න මේ රල මේ පුවරුවක් ආධාරයෙන් පදින්න පුළුවන් හැකියාවක් මේ තරුණයට ලා එනවා ඉතින් ඒ විදිහේ උත්සාහයක් දරන ක්‍රීඩ කේක් තමයි මේ ඉදි ඉතිං ඕක මුලදී අගන් අධනිකෙක්්ට කරන්න පුළුවන් හැකියාව ටිකක් අඩු ඒ වෙනුවට අන්න පී නන්න පුළුවන් හැකියාවක් ඊට බස්සේ මෙන්න මේ පුවරුව කොහොමද පවිච්චි කරන්න ඒපුුවරුව කොහොමද තමන්ගේ සමබරතාවේ රඳෝගන්න කියලා යම් කිසි විදිහක හැකියාවක් ශක්තියක් දියුණු කරගත්ත කෙනෙක්ට තමයි මේ විදිහේ දකට යමුන්න පුුවන් එ දුණුරගත්ත කෙනෙකු තන කාලයක් තිස්සේ මෙ වැරදමින් පැටලෙමින් මෙ මේ වැරදින තැන් හොයාගෙන කොයි දිර්ද මේක හරියට නිවැරදිව කරන්න ඕනි කියලා හොයාගෙන අන්න එහේහෙම ක්‍රමයෙන් ක්‍රමයෙන් දියුණු වෙලා අන්න වෙලාවක මෙන විදිහේ ඇතිවෙන රලක්. ඇතිවෙන රලක් කොහොමද සුදුසු වෙලාවෙදි අල්ලගන වෙන මේ පුවරු ආධාරයෙන් මේ රාල පදින්නේ කියලා මේ තරුණා ටිකෙන් ටික හැකියාවක් දියුණු කරගන්න ශක්තියක්. දියුණු කරගන්න. තින් එහෙම කෙනෙක් තමයි අන්න ටිකෙන් ටික අන්නර සුදදුසු රලක් නැගිල එනකොට අනේ සුදුසු රෑලම ප්‍රජනට අරගෙන ඒ රල පදින්න හැකියාවක් තමුන් තුළේ නවා. ඒ රළම ප්‍රයෝජනේට අරගෙනඒ රල දිගේ අන්නර පුවරුවාආධාරයෙන් තමන්ඒ නැකිටලා ගමන් කරන්න මේ රුණට හැකියාවක් කෙනවා ති නොහොමොහොම ටිකටික පුරදු වෙලා යම් කිසි දවසක අන්න මේකේ මේ ක්‍රීඩා වෙ තියෙන යම්කි ඉහලම අවස්ථාවක් මොකක්ද ඔය රාල අපිට බිඳෙනවා පෙව්නට ඇත්ත තියලා වෙරල් ති කියලා බලන්නකොට මේක මුළු රලම බිඳනවා කියලා පෙනු නට ඇත්තටම වෙන්නේ වෙන මේ ඉහල කෙරවල ඇවිල්ල අර මැද හරිය වසා ගැනීමක් තමයි කරන්න එතොඔය රාල බිඳෙනවාගේ පේන අවස්ථාවවිද රලේ ඇතුළේ තියෙනවා යම් කිසි උමගක් වගේ දෙයක් ඒම නැත්තම් බැරැල් එකක් වගේ දෙයක් තියෙනවා මෙෙන මේ රල්ල බිඳෙනකොට. ඉතින් එතකවට දැන්වය ක්‍රීඩාව කරන තරුණඒක්ගේ ඉහළම ලඟාවීම ඉහළම හැකියාව තමයි මොකක්ද අන්නර රල්ල බිඳේන අතරෙදි අන්නට බැරැල් එකක් වගේ හැදෙනවේ රල්ලේ ඇතුළි අන්නේ බැරැල් එක පුරාවට මෙන්න මේ පුවරු වාධාරයෙන් මේ රල පදින්න පුළුවන්ද. පදින්න හැකියාවක් තියෙනවාද. කොච්චරවනාම් වෙලාවක් මට ඒ විදිහයට කොච්චරණම් අවස්ථාවක් මට ඒ විදිහයට මෙන්න මේ බාහිර ලෝකට නොපිෙනෙන මෙන්න මේ බැරල් එක ඇතුලේ එහම නැත්තම් මේ උමග ඇත්තුළේ මෙ මේ රල්ලයේ පදින්න පුළුවන්ද කියලා අන්නහෙන ප්‍රවීන ක්‍රීඩකයෝ උත්සාහවත් එනවා. ප්‍රවීන ක්‍රීඩකෝ තමන්ගේ ඒ ක්‍රීඩාවේ ඉහලම තැනට විදියට සලකන දෙයක් තමයි ෝක මකක්ද අන්නාර ගුමග ඇතුළේ. ොට බහිර ෝක පෙන මේ තැනැත්වාව මේ රලෙට අහුවෙලා බිඳිල්ල විනාසවෙලා ගියපු විදිර තමයි පේන්නේ. නමු තන්න ඇත්තුළ ත තවමත් අන්න රුම්මග තුළ තවමත් මෙට මේ පූරු ආධාරය රල්ල පදිමිණ ඉන්න. රල්ල පදිමීණ ඉන්නම්. ඉති ඔහොම දෙයක් ලංකරගත්තොත් ඒක තමයි මේ ක්‍රීඩක වැඩ තියන ඉහළම ළඟාකර ගැනීම. ඉතින් මේ විදිහ අදැකීමක් තම තමුම්ම විඳපු කෙනෙක් ක්‍රීඩකක් ප්‍රකාශ කරනවා අනිත් බලාගනිදපු පිරිසට ප්‍රකාශ කරනො මොකක්ද මං මෙන්න මේ විදිහයට උමග ඇතුලේ. මේ රලෙන්ම හැදිච්චෝුමග ඇතුළේ මේ රල පදින වෙලා වෙදි. ඒ යෙදෙන වෙලා වෙදි. මට ඒක හරියටම අමුතුම ලෝකකට ගියාවගේ දැනීමක් තිවුණා. මට හරියටම මේ කාලෙෙන්වෙෙන් වනා වගේ දැනීමක් තිවුුණා. කාලේ එතන පවතිනෙ නෑ වගේ දැනීමක් තිවුණා ඒ වගේ මට මේ ඉන්න ස්ථානෙන් එ නැත්තන් දේශයෙන් වෙන්ගුණා වගේ හැගීමක් තිවනා කියලාවෙන්න මේ තරුණය තමුන්ගේ අත්දැකීම නිත් පිරිසට ගෙන හැර දක්වන්න උත්සාකර ොමකක්ද කියනවා මම මේ ඉඳපු සුළු ේලා ඇතුළට මට ඒ කාලෙෙන් වෙන් වුුණා වගේ ඉළඟට දේශයෙන් වෙන්ගුුණා වගේ සුභාවයක් මම අදැක්කා හරියට අනුමුත්තුම මත්දැක්කකිල් තමුන් යන්න රාත් දැකීම පිරිසට ප්‍රකාශ කරනවා ඇති ඔන්න විදිහේ දෙයක් අපපිට මේ බාහිර ලෝකෙ දකින්න පුළුවන් හැකියාවක් තියෙනවා ට පිටාවේ දකින්න පුුවන් හැකියාවක් තියනවා මොකක්ද මෙන විදිහේ ශක්තියක් තමුන්තුල දියුණු කරගන වෙන මේ විදිහේ ක්‍රීඩාවක්ක හ දෙෙන පුද්ගලයෙක් ඉතින් දැන් එකතු වෙලායිඉන්න පිරිස එකතු වෙලායින් ඒවාගේ කතාවක් අහන නෙවෙේනි නමුත් අන්නවිට මේවාගේ දේකනුත් යම් කිසි සම්බන්ධයක් ඇති කරගන්න පුළුවන් හැකියාවක් තියනවා මොකක් සඳහාද අපි මේ දරන ප්‍රතිපදත් මේ සති ප්‍රතිපදාවත් හරියටම අන්නර රාලපදින ක්‍රීඩකයක් පුරුදු කරන දෙයක් වගේ යම් කිසි ගැලපීමක් තියනවා. මොකක් සඳහා දන්නාර මේ ජීවිතයේ නැමති ද රලපදින්න හැකියාවක් නැගිල එන රැලපදින්න හැකියාවක් අපි තුළ අපි දියුණ කරගන්න උත් සහවත්වෙනවා. විශේෂයෙන් මේ සම්බන්ධවෙලාන්න පිරිස තමන්ගේ දිනෙදා වැඩ කටයුතු කරමින්. ඒගිහි ජීවිත ගෝවමින් කාය ගත කරන පිරිසක් තමයි සම්බන්ධ වෙලායින්. එතරොෝ ජීවිත තුළත් මහ විශාල රල නැගිල එනෝ තම තමුන්ට අත්දකින්න පුළුවන් මේ රළවලට නැගිල අප අහුවෙලා අපිියෝ බිඳිලා විනාස් වෙලා යනවා කියලා. අදකින්න පුුව නමු තන්න ඒ විදිහෙ දෙයක් අත්දැයිකටමකොද මේක නැවත නැවත කරනකොට මේ ප්‍රතිපදාවේ නැවත නැවතයේ දෙනකොට අන්න මේ තැනත තේරුම් ගන්න මේ නැගිලා එන හැම රලක්ම අපිට මේ ප්‍රතිපදාව වඩන් ඒම නැත්තන් අර රල නැගිලාාවට මොකද ඒකෙන් ක්‍රීඩාවක් සඳහා යොමුුවෙන් ඒ රලෙ පදින්න හැකියාවක් අපි තුල්ල දියුණු කරගන්න පුළුවන් මේකෙන් කියලා අන්න මේ තැනැත්තා ිකෙන්ික මමු තුළේයමම්කිසිේ ශක්තියක් දියුණු කරගන්න උත්සාහවත්වයෙන. ඉතින් ඒක කරන්න පුළුවන් ටිකෙන් ටික කාරයක් තිස්සේ මේක නැවත නැවත පුරුදු කරනකොට නැවත නැවත උත්සාහවත් එනකොට අන මේ සතතිය කියන එක තමුන්ගේ ජීවිතයට පැලපදිියන් කරගන්න පුුවන්ගෙනකොට ස්ථාවර කරගන්න පුළන්ගෙනකොට අන්න මේක ොහොම විනෝ ධැනක ක්‍රීඩාවක් වගේ මේ රල්ලපදින ක්‍රීඩකේෙක් වගේ මේ නැගිල එන රලාක් කරලක් පාසා මම කොහොමද මේ ගමනයේ දෙන්නේ. ම මේ ජීවිත ගමන මේ රාල කොහොමද මම මුණ දෙන්නේ කියලා දකින්න පුළුවන් හැකියාව තියනවා. තිය විදිහ උත්සාහයක් දරනකොට විදිහ වැඩ පිළවෙලක ඇදිලා ඉන්න කොට අන අපි කොහොම දෙෙනම් තවටිකක් පැහැදිලි කර ගන්නේ ඒ කියලා අපි බලමු. ඉතින් ඒ සඳහා මම කැමතිමකට අන්න මොලින්ම මේ පට ප්‍රතිපදාව පටන් ගන්න කෙනෙක් හොයි විරණ මේක උත්සාහත්වෙන්නේ කියලා අපි පොඩක් බලමු එතර මේ තැනත් අපිත්තම ඇවිදිනවා. ඇවිදින ගමම් බලනොව ම විදිනවා කියන දැනීමත් එක්ක ඉන්න පුළුවන්ද ඒ පිළිබඳ මගේ යම්කිසි සිහයක් යොමු කරගන මට ඉන්න පුළුවන්ද කියලා තමයි දරන උත්සාහයි ඕක තමයි පටාන්ගන්න වෙලා වෙදි දරන උත්සාහයි ඉතින් මේ සඳහා අපි යම්කිසි විදිහක බාහිරෙන් එන දේවල් යම්කිසි ආවරණය කිරීමක් විදිහේ දෙයකුඋත් කරනවා තමුන් අරවාම දකුණ කියලාට කක්වුලට දැන දැනීමත් එක්ක ස්පර්ශයත්ත එක්ක ගමන් කරන්න අපි උත්සාහ කරනවා. ඒ ගාමන ඒ විදිහට පවත්වන්න අපි උත්සාහ කරන වට පිටාවට අපේ අවධානය සිහිය යන නොදී පවත්වගන්න අපි උත්සාවත් වෙනවා. යම්කිසි විදිහ කියන නම් අප මේ ඉන්්‍රයන් යම් කිසි විදදිහකට හිරකිරීමට ලක් කරනවා. කොහෙද හිරකරන්න වෙන මේ කයේ තමයි හිරකරන්න. හඒ දැනෙන දැනීමකට හිර කල්ලාන්නර බාහිරට ගලන සුරූපි ටික් අඩු කරන්න ඒකට ටිකක් එරෙහි වෙන්න අපි උත්සාහත්ය නවා. ඇති එහෙම එරෙහි වෙලා එහෙම උත්සාහවත් වෙලා මකද කරන්න එන්න පියවරක් දෙකක් තුනක් හතරක් ඔන ඉදිර මට සිහයින්න යන්න පුළුවන්ද කියලා පිළිබඳ සිහය පවත්වන්න උත්සාහගන්නවා. හුස්මක් දෙකක් තුනක් හතරක් මට සිහියනින්න පුළුවන්ද කියලා උත්සාාවත් වන ඒම නැට්න් ගත් මදිනකට තක් දෙකක් හතුනක් හදරක් හරි සහියෙන් මදින්න පුළුවන්ද කියලා උත්සාහවත් වෙන. දයනොයි විදිහට තමයි වැඩේ පටන්ගයි. නමුත් මෙහම පටන්ගත්තරමකොට ටිකෙන්ටික මේක කරගෙන යනකොට නැවත නැවත මේ ඔොත්සේ ක්‍රියාවත් වෙනකොට මේ තැනතරතේනවා මේ බාහිරයට ඇදිල යන එක අපි ඔොයි විදදිහට නවත්වන්න බෑ. ඒ දිහට හිර කිරීමක් තුළින් නවත්තන්න බෑ කොච්චර නවත්තන්න උත්සාහ කරත් අන අවස්ථාවක් ලද සැනින් මේ හිත අපේ අවධානය අන නොයකු දේවල් පිටි පස්සේ ඇිලෑන බාහිර ලෝකකි තියෙන දේවල් පිටි පස්සේ ඇදිල යනවා කියල මේ තමුන්ටම අදකින්න පුළුවන්. තන්ටම අදකින්න පුලුව. ඉතින් ගොඩ දෙනෙක් වැරදුනා පැටලනාා කියන අදහස්සකින් මේකට මුහුණ දෙන්න උත්සාාවත් වෙන මගැහිත. න්න බාහිරයට ඇදිල යනවා නිත්තරම බාහිරයට ඇදිල යනවා මේක නවත් අන්නම බෑ කියලා අන්න තමන් පැමිණිල්ලක් ඉදිරිපත් කරන්න සූදානම් වෙන නම තැත්තරම දැනගත යුත තමයි ඒ වෙලාට දෙන උපද දෙෙස තමයි මකදන්නර බාහිරයට ඇදිලගියට කමක් නෑ ඒ ඇදිලාගියපු බව දැනගන්න පුුවන්ද සබ් දෙකට ඇදි ගයාානම් සබ් දෙකට ඇදි ලගියපු බව ඇැගන්න පුළුවන්ද හිතුවිල්ලක ඇදිලාගේයාන හිතුවිල්ලකට ඇදිිලගේපු බවධද ගන්න පුළුවන්ද කියලා අපිට මාර්ගයක් පෙන්න්න පුළුවන්. ඇති එහෙම දැනගත්ත හාම අපිට අන්න යම්කිසිේ ශක්තියක් දියුණ වෙලායි න එක්ක අවශ්‍යනං අවශ්‍යනං කියෙනන වජන තමයි ම පවච කරන. අශ්‍ය නං අන්න ගෙනහල්ල නැවතත් තරකායට යොමු කරන්න කයට ඉදිරිපත් කරන්න අපිට හැකියාවක් දියුණු වෙලායනෝ. නමුත් ඒක අත්‍යවශ්‍ය නැහැ. ඒම කළ යුත්තේම නෑ. මොකද අන්න වෙන දිහාාවට ඇදි ලගියත් ඒක බව දැනගන්න පුළුවන්න ඒයට ඇදි ලගියපු බව දැනගන්න පුළුවන්නන් අන්න ඒ අවස්ථාවේදී ඒ ඉදිරිපත්වෙන සතියත් හිතිවිල්ලක ඉන්නකොට ඉදිරිපත්වෙන සතියත් මේ ප්‍රතිපදාවම තමයි ඇතනම් ගත තර හය බලනවට වැඩිය යම් කිසි දියුණුුවච්චෂ සතියකින් තමයි අපිට සිතිවිල්ලක් දිහාහරි ඒනතන් සබ්ධයක් දිහාහරි. න්න බලන්න වෙන්නඒ පිළිබඳ සිහිය පවත්තන්න වෙන්නේ අර කලින්ට වැඩිය දියුණු වෙච්ච සිහියකින්. දියුණු වෙච්ච සතියකින් තමයි වගේ දෙයක් කරන්න පුළුවන් හැකියාවක් අපිට ද එන්නේ ති එහෙම හැකියාවක් දියුණු කරන දිසාාවට තමයි ඊළඟට අපි මේ ප්‍රතිපදාව යොමු කරන්න උත්සාහ කරන්න යොම ව උත්සාහ කරන්නව හිතේ ගමන කියන එක අපිට පාලනයක් කරන්න මාරුයි. බල්ලයක් කරන්න අමාරුයි. ඒම පාලනයක් කරන්න උත්සාහ කරත් බොහෝ වෙලාවට ඒ අසාර්ථක වෙනවා. අසාර්ථක වෙන ඒවගේම ඔළුව එකැක්කු එනවා. ඔයි භාවන කරන්න යන කට්ට භාවනා කරන්න යන කට්ටිරදින ලෙඩේ තමයි ඕක ොකද අන හිටපු ගමන් එන ඔළුව කැක්කු. හරිම අමාරුයි මොකද අන්නට පාලනය කරන්න උත්සාහ කල්ල උත්සාහ කල තමුන්ගේ තුලින්ම වෙහෙසක් ඇති කරගන්න හෙසක් ඇති කරගන්නවා. ඉතින් මුලින් එහෙම දිසාාවකුත්. පෙන් ගතිත් තිය නොයිති මුත් අන්න ිකෙන්ටික ටිකටි තරම් ගත්තොත් වෙන හිරකිරීම ටිකෙන්ටික ලිහිල් කරලා අනේ වෙන ක්‍රියාවලිය අත්දක්කින්න පුළුවන් හැකියාවක් මේ තැනැත දියුණු කරගන්න. මේ යෝගාාවශර දියුණු කරගන්නවා. එතවට අන්න අරමුණේතිවුණොත් අරමුණ බලන්නත් ප්‍රියභාවයක් අරමුණත් හොඳයි කියලා ප්‍රියභාවයක් බලාගනඉන්න පුළුවන් ඒ වගේම අන්න පිටතට අඩදිල ගයෝ හිටිවිල්ලක ඇදිලාගගේ තන්නේ එකකත්. හඒ පෙරු පිට මීට වැඩිය හොඳයි කියල් අන්න එක දිහැත් බලයින්න පුලුවන් හැකියක් ටිකෙන්ටික දියුණු කරගන්න අපි ක්‍රියාවත් වනවා උත්සාහවත් වෙනවා. ඉතින් ඒ විදිහේ ගමනක් තමයි අපි එඩෙන්නේ. ති ඒ විදිහේ ගාමනක් කරන කෙනෙක්ට යම් කිසි විදිහක උපදෙස්මාලාවක් අඩංගු ගාතාවක් ගාතකහිපයක් තමයි අද අපි ඉදිරියෙන් තියාගත්. ඉතිං ඒකත් යම් කිසි විදිහක. බැලපු ගමන් යම් කිසි විදිහක පැටලෙන සුභවිකුත් තියෙන ඉලන මේක වැරදිීයට තේරුම් අරගන බොහෝම වැරදිවිදිහයට ඒ යම් කිසික්‍රියාවත් යෙන්න ළුව හැ ාවකුත් තියනවා ඉති ොහමුණත් බලමුම අපේ ශක්ත්‍රමාය අපි තේරෙන දිහයටට මේක පැහැදිලිකරගන්න පුළුවන්ද කියන ඉතින් මේ ගාතා හටික ගත්තවොත් මේක මහා ච්ඡායන ස්වාමින් වහන්සේ අනේ යාම් කිසි උපදෙස්මාලාවක් ඉදිහට ඒ තේර ගාතාවලත් සඳහන්න්නේය නවා මෙින මේ යෝගා වච්චරය එක්ට දෙන උපදෙස්මලාාවක් විදිහට ප්‍රකාශ කරන අටිගත්තමයි මේ තියෙන්නේ. මකදද තියෙන්නේ සබ්බං සුනාති සෝතයන සබබං පස්සති චක් වුණා නච්ච දිිට්ටං සුතන් දීරෝ සබං උච්චතු මරහති ඔො විදේ තම ල ග ත ොදැටේන කොටත් තාව පොඩ්ඩක් පෝඩක් ඉසිරරිට අරගණයන්න නොපිට අශ්‍ය ාවඇත්තියන තවොඩක් පොඩ්ඩක් පහැදිලි කරගන්න අවශ්‍යතාවයක් තියෙන මොකද දැන්රම සඳහන් කර මෙන මේ විදිහට ඉන්ද්‍රියන් හිරක ට ග ක ි ටි ට ි ෙන්ටි මෙනේ ඉන්ද්‍රියන්ගේ. යන ගමන නවත්න නොවෙනුවට එන්නේ ගමන පිළිබඳ දැනවත්භාවයක් ඇතිකරගන්න ප්‍රතිපදාවක තමයි අප ඇදිලෙන්න කියලා. අර විදිහට කයේ හිර කල්ල පටන්ගත්තට සක්ම ඒරල්ල පටන්ගත එමනත් හස්ම හිරල් පටන්ගත්ත ිකෙන්ටික ටිකටි මේ එකක ිහිල්ලා. මෙේ ගමන පිළිබඳ දැනුවත් වෙන සුරූපයක් තමයි අපි අත්කරගන්නේ කියලා අපි පොඩ්ඩක් පැහැදිලි කරන්න යදුණ. ඉති එතවට එත්තනින් එහාට ගම ගැනගත්වොත් මේ තැනැත්තා බොහොම සැල්ලුවයි. ටිකටික් න ඉන්ද්‍රියන් මුදාහැරලා බොහොම සැහැල්ලුවෙන් ඒ යන ක්‍රියාවලියගෙන අවධානයක් තමයි ඇති කරගන්න උත්සාහ කරන්න. ඉන්ද්‍රියන් මුදාහරල ම කියලා මම කිව අන්නර හිරකිරීමක් වෙනුවට අන්නර සැහැල්ලුවෙන් ඒ යන ගාමනට යන්නට දීලා ඒක ගැන අවධානයක් ඒක ගැන සිහියක් බීටෝගන ඒ වැඩ කටයුතු කරන්න පුළුවන්ද කියල තමයි උත්සාහවත් වෙන්නෙන්. ඒවි දිහට තමයි පටයුතු කරන්න ඉතින් එ එකකොට මෙහෙම කරහාම ැතරනි ්‍රධාන බාදාවත්තමයි මොකද අ මේක ෙහලා ඇරපු ගමන් අන්න තියන කුණුකන්දල් ලොක්කෝම පිටි පස්සේ යන්න ගන්නවා. තියෙන කුණුකන්දල් ලොක්කෝම අ අපි කියන්නේ අර අසුචියයට බල්ලෙක් අදිනාවගේ එහම නැතම් අලකුණකට කවරයෙක් අදිනාවගේ අන්න බොහොම රසවත් ඉදිට ඇදගල් ඇදිල යන්නේ කොයි දදිාවටද අන්න කුණුකන්දල් දිට තියහෙම ගැටලුවක් තියනවා. එට ඒකට මුහුණ දෙන්න ශක්තියත්. එක ටිකෙන්ටික දුණ කරගන්න ඕනේ සුභාවයක් තියනවා. මොකද මේම දෙයක්ුණා මන් කෙනෙක් හිතන්නේ වැරදුුණ පැටලුනා මට නැවතත් මුලාවට පත්තුනා කියලා තමයි ඉහිත නම ේකන් ටිකෙන්න්ටික මුහුණ දෙරකොට නැවත නැවත මේ වැර දෙන්න පැටලෙ ේවල් කිය හිතන දේවල්ටත් මුහුණ දෙනකට තේරෙනවා අන කලින්ට වැඩිය මේට සිහයකින් සතියකින් මුහුණ දෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා. කලින්තරම් මුලාවට පත් නොවයි මේකට මුහුණ දෙන්න පුුවන් හැකියාවක් තියෙනවා කියලා. අත්දකින්න පුළුවන්. එද එහෙම අදදා කෙනෙනෙක්ට තිරෙන මෙ ඉන්ද්‍රියන් මුදා හැරලා බොහොම සැහැල්ලු එෙන්ට මේ යන ක්‍රියාවලියත් එක්ක සිහෙන් ඉන්න පුළුවන්නම් ඒක තමයි මේ පතිපදාව. ඒක තමයි මේ පතිපදාවේ හිළඟ පියවර කියලම මෙත නැතරට අදකින්න පුුවන්. එතකොඩට එහෙම ඉන්නකොට අන්න මොකක්ද මේ ජීවිත ගාාවනය රාල. ැගලා එනො මේ ැනැතර දකින්න පුුවන් මේ ජීවිතගාමේ රාලා ඉරිපත්ව වන විදිහ මේ තැනැතට දකින්න පුුව. ටිය ඔහෝමොහෝම ිකෙන්ට්ටිකාර විශවාසයක් දියුණු කරගන්න හැකියාවක් මේ තැනතටි දිරිපත්වෙලා එනවා මේ යෝබී අට ඉදිරිපත් වෙලා එනවා ඉතින් එහෙම විශවාසයක් දියුණු වුණ කෙනෙක්ට අනේ විදිහයට ඉද්‍රියන් මුදා හැරලා ඔහේ සැහැල්ුවෙන් කිසි බරක් නැතුව මේ ජීවිතය ගත කරන්න සැහැල්ලුවෙන් ජීවත්වෙන්න හැකියාවක් ලබාගත්ත කෙනෙක්ට අන්න දකින්න පුළුවන් මේ අපි මේ විදිහයට සිහිය පිටෝගෙන අවධානෙන් ඉන්නකොට මේ වටපිටාය තියෙන සබ්ද. නොයකුත් දේවල් කලින් ඇහුන් නැති තරං සබ්දත් ඇැහෙනෝ. කලින් වන්නදට ඇහෙන් ඇති තරමට සබ්දත් ඇහෙනෝ. හැමෝම කතා කරන දේවලුත් ඇැහෙනෝ. හැමෝම කියන දේවලුත් ඇහෙනෝ. හැමෝම කරන දේවලුත් ඇහනෝ මේ වටිපිටාව ගැන අන්න මොකක්ද? හොඳ අවධානයක් මේ තැනතට දියුණු වෙලානවා තම මේ ඉන්න පරිසරයට එළමිලා ඉන්න කොඩේ පරිසරේ යන ක්‍රියාවලි මේ තැනැතට අහු වෙන ගත්ද වැටපිතාවේ තියන සබ්ද ඒ පිරිස් කතා කරනවා මේ අත්දක්කින්න පුළුවන් ඉතින් එහෙම අදැයිකටමොකද අන්නඒට ප්‍රතික්‍රියාදක්වන්න නැමියාවක් අපේ හිත ඇතුළේ තියෙනවා ට ප්‍රතික්‍රා දක්වාාන උත්සාහයයක් අපේ හිතඇතර තියනවා නමු න්න ඒ එකත් තිිකෙන්ටික තේරුම් අරගෙන ප්‍රතික්‍රියා අවශනන් දක්කානත් පුළුවන් අවශ්‍යනං දක්කානේ නැතුව ඉන්නත් පුළුවන් කියලා යම් කිසි විදිහක ශක්්තියක් දියුණුු කෙනෙක්ට වගේ තමයි මේ ආමන්ත්‍රණය මට හිතන විදිට එන්න මේ මහා කච්චායන ස්වාමන් වහන්සේ කියන කතාව හරියට අන්න ඒවාගේ කෙනෙක්ට කියලා කිය මකක්ද දෙතෙන්න්දී ොට සඳහන් කරන්නේ සබ්බං සුනාති සෝතේන සබ්බං පස්සති චක්වුණා මේ කනෙෙන් හැම දෙයක්ම ඇහෙනවා. මේ කනෙෙන් හැම දෙයක් ම ැහෙනෝ ඒ වගේම මේ ඇහැට හැම දෙයක්ම පේනවා. නච්චදිට්ටං සුතං දීරෝ සබ්බං උච්චතු මරහද. නමුත් අන්න ප්‍රඥාවන්ත පුද්ගලයා නුවනැඇති පුද්ගලයා මෙන්න මේ ඇසු දුට්ටු හැම දෙයක්ම අත්තෑරලදාන්නේ නෑ අතැරලදාන්නේ යෝග්‍ය නෑ කියල සඳහන් කරනවා ඔන්න ඔබ තම පලවෙනි ගාතාව මකද්ද කියන්නේ මෙන මේ විදිහයට අවධානයක් සිහයක් පිහිට ෝගෙන ඉන්න කෙනෙක්ට අන්නමකොද වෙන්නේ හැම දෙයක්ම ඇහ නෝ අට පිටාවන්න. ඒවගේම හැම දෙයක්ම පෙනනවා. මේ ඇහෙන හැම දෙයක්ම අතහැර ලදාන්න මේ නුව ැති පුද්ගලයා ප්‍රඥාවන්ත පුද්ගලයා කටයුතු කරන්නේ නෑ එහෙම අතැර ලදානක යෝග්‍ය නෑ කියන්න පලවෙනි ගාතාවේ. මේ සඳහනක් තියනවා. ඉති මොකක් දොයි කියන්නේ කියලා පොඩක්් බලමු. එතින් මෙතන හැම දෙයක්ම ඇහුනට හැම දෙයක් දැක්කාට ඒ හැම දෙයක්ම අතැරලදානවා කියන අදහසුකුත් අපේ හිත්වොල තියනවාඒ ප්‍රතිපඩා වඩනගොට ඔක්කෝම නිකං අතැරලදානවා කිය අදහසක් අප හිටේ තියනවා නමු මෙතන කියනන්න ොකදේ හෙම අතරලාදාාන සුදුසු නෑ. තමගේ අවශ්‍ය වෙලාවේදි ක්‍රියාවත් වෙන්න ප්‍රති ක්‍රියාදක්වන්න ඕනේ කියලා. අන්න හෙනං එක් යම් කිසි විදිහක අන්තෙකට යන සුරූපයක්කින් මුදවන්න දෙන උපදෙසක් වගේ පේන සුභවයක් තියෙනවා. මොකදන්න එහම තැර දාහරිියන්න ඒ යම්කිසි ඇසිියයුතු වචන අහන්න්න ඕනේ දැකියයුතුදේවල් දකින්න ඕනෙ ඒ තමන්ගේ ප්‍රතිපදා වඩාගෙන යනකට සුසු දේවල් කරන්න ඕනි. අන්න එහෙම ජීවිතේ ගෙවන්න ඕනි කියලා යම් කිසි මඟ පෙන්වීමක් කරනවා. ඉති එහෙම නැතිවුනම් මොකදන්න අපිතනවාගේ ඔක්කො වැඩන්න. ම කියලෙනෙුත්න මෙනම ුද්නැ කියලාලන්න ඇගේ තින ඇඳුමත් ගොල දාගන තත්වට යන්න පුළුවන් මම කියෙල කෙනෙක් නෑනකෙල් අන ඒවාගේ අන්තකට යන්න පුළුවන් නමුත් අන්න එක නිගන්ට ආගමක් කියල තමයි මේ ධර්මය කියන්න ඒ වෙනුවට හැමලේ මැදුන් පතිපදාවක් තේරුම් ගතයුත්තක් මැදුන් පතිපදාවක් තෝර ගත යුත්තක් මේ සාසන තියන තිය නඒවාගේ මැදක් පෙන්න්න සුරුපයක් තමයි මෙතර කියන්නමකක්ද හැමදේම ඇහුුණ හැමදේම දකිනවා නමුත් අන්න ඒක සියල්ල අතඇරලා දාන සදුසු නෑ කියල කියනවා ඇති ඔව වගේ මොකක්ද කතාවක් සඳහන් වෙනවාන කේනය ජටිලය ඒත්‍රපිටගේ සඳහන් එන දෙයක් කේනය ජටිලයම් කි ලොකූ මේ බුද්ධ ප්‍රමුග මහා සංගරත්නයට දානයක් දෙන සූදානම් වෙන ධානයක් දෙන සූදානම් වෙන ඉතින් ලොකුවට ලිබ්බඳල මේ උයන වාසන සකස් කරනවා ඉතින් මෙතන් දෙනව මේ කේනිය ජටලයාගේ හිතමිත්‍රේ. ල්ලහ මොද මේ වෙච්චර මේ දඟල අන්නෙ මොකක්ද මේ ලොකු උත්සවයක්කට සූදානන් වෙන්නේ. කාඩද මේ ආරාධනා කල තියෙන්නේ විම්බිසා රජරුවන්ටවත් අද දවසේ ධදානයකට ආරාධනා කරාද කියලා මෙනම ජටිලයගෙන් අහනුව එතොර මේ ජටිලැකින නෑනෑ මම මේ විිබිසා රාජරුවන්ගේ ධනයකට ආරාධනා කරත් නෙ මේ මම මේ දීගයක් යනවත් නෙේ මම මේ වෙනට මේ බුද්ධක් ප්‍රමුක මහා සංගරත්නයට අන්න ධනක ට ආරාධනා කරා ඒ මේ මොන්ගේ හලුවට ප්‍රතිඋත්තර බදිිනවා. අනේ බුද්ධ කියන වචනය විතරයි තැනත්තාට ඒ යම්කි ඒ උත්තරේ යහන තැනත්තට ගෝචරවන්නේ තැනතන බුද්ධ කියල කියන්නේ. බුද්ධ කියලද කියන්නේ කියල දෙතුම් වරක් විමසා සිටිනවා. අන්නඒ වශනයෙන්ම යම් කිසි වෙනක් මේ තැනත්ත ගැටතියනවා. මෙ වශචනයේ යම්කිසි. ශේෂි ක්ෂයක් තියෙනවා කියල මෙතැත්තට යකිසි අදහසක් එෙන තිකෙන බුද්ධ කියලා තමයි කියන්නේ ඒනං ඒ කොය බුද්ධ කියන ඒ උතුමන් වහන්ස කොයද වැඩ ඉන්න කියලා හ අන්න මෙතන වැඩ ඉන්නවාක හමන්න ොයාගෙනයන ගිල අන්තිවනමකද තම එතන පැවිදිවෙලා පැවිද්දඉල්ල අන්න දවස කර හත් වෙලා තමයි ඒපතිපදාව ඉවර කරන්න මකක්ධන්න ඇහවුණ දේ අතරිය යුතුයි කිය හැමදක්ම අතරල්ලා ැමෙ එ වෙනට අන සුදු සදේල්ලගත් දුසුද අල්ලගත් ඒ ්‍රාක්්ණ තරුණයෙකුුණත් ඒ බ්‍රක්මණ ආගම පිළිගනිමින් නේ යම්කිසි පැවිදිී දමක් පුරමින් සිටියවුනත් අන්න සුදුසු වෙලාවෙදියේ වචනය අවුන මේක ඔස්සික්‍රියාවත් වෙලා තමුන්ගේ යහපත සලසගන්න උනන්දුවක් ඇතිකරගත්තා. ඒේදොඩ අන්න ඒ තමයි ඔය පලවෙනියට ය ත්හ කරනවාගේ කියලා පෙන්නේ. ඉල්ලන සඳහන්ක නොමකද චක්කුමාස යතා අන්දෝ සෝතවා බදිරෝ යතා ප්ඥවාස යතා මූගෝ බලවා දුබ් බලෝරිීව අතාත්තේ සමුපන්නේ සහේත මත සායිකන්ති. යයි කතාාවන ගොඩක් කලාවට යොගාවචරයෝ කියලාතීරකට්ටිය අහල ඇති. මොකක්ද ඇස්සැත්තේ ඇස්සැත්තේ අන්දෙක් වගේ ඉන්න. මේ දෙවැනි ගාාව තේරුම තමයි කියන්නේම එකක්ද ඇස්ඇත්තේ අන්දෙක්කගේ ඉන්න. ඉලාට කං ඇත්තේ බීරෙක්ගේ ඉන්න. කං ඇත්තේ බීරෙක්කගේ ඉන්න. ලන්න ප්‍රඥාව ඇත්තේ මෝඩෙක්කගේ ඉන්නවා. ඊලාට බලය ඇත්තේ ශක්ති ඇත්තේ දුරුවලෙක් වගේ ඉන්න. අතාත්තේ සමුපපන්නේ සහේතමත් සාහිත. ඊට සුදුසු වෙලා වහම හරියට මලාවගේ ඉඳලා හරිකමක් නෑ තමුන් තමුන්ගේ බේරීම ඇතිකර ගත යුතුයි කියලා තමයි මේ ස්වාමන් වහන්ස කියන්. ඒ ඇත්තේ අන්දෙක්කගේ කං ඇත්තේ බීරෙක් වගේ ඊළංගට ප්‍රඥාව ඇත්තේ මෝඩයක් වගේ එලාට ශක්ති ඇතේ දුරලෙක් වගේ ඔය කතාවන ික කහල පුරුදු ඇති. ඉති අන සුදුසු එඒලාවා හමන්න මලාවගේ ඉඳ හරිකමක්නෑ මල මිනිියක් වගේ ඉන්ඳ හරිකමක් නෑ තමුන්ගේ ඒ බේරීම තමන්ගේ පාසුව සලසගන්න කියලා ඔන්න. උප තයතවට ඔය වාකෙ දෙක දෙ පත්තට යන දෙක් පලනි ගාතාවක පැත්තක කරගෙනන අනි ධතාවේ දවුණනි පත්තරන්යෙන ඉතින් ඕකේ මැදුම් පතිිපදාවක් හොයා ග යත්තක් තියනවා තිසිියල්ලට මාන් දෙෙක් වගේ ඇවගේ වගේවල්දුර දොරවල්ල භාවනා කරන්න ගියාම මේකනේ ඔන්න භාවනා කල්ලා හම කියන දේවල් ලහෙන්නේන ඊටස ඇවිදින්නේ වෙන ද ස්ප්‍රීඩ්ෙන්න්නෙ සාමාන්‍ය ගොල්ලු බෙල්ලා යන වගේ තම යන්නන්නේ. වැඩකටයුතු කරන්නේ තේ වගේ ඕො ොම ේවල්ල එනවානේ නමුත් ඇත්තටම කියන්නේ අ සුදුසු වෙලාව පැමිණියහම සුදුසු වෙලාව පැමිනිියහම තමයි මෙහෙම ඉන්න කියන්නේ අනිත් වෙලාවට කියන මොකක්ද අනේ සියල්ලම තැර යුතුයි කෙල හිතන්න එපා කෙලත් කියන ඇති ඔය දෙකේ අතර මැද තම තමම් පරික්ෂා කරල හොයාගත යුතු අවශ්‍යතාවයක් තියන ති ොහොම මෙතා තන්නර ්‍රල්ලපදින කතාවට ගියොත් මෙන මේ දෙක හොඳර දක්ෂ විදිහට ර ගත කෙනෙක් තමයි මේ ජීවිත ජීවිතය නැවති මුහුදේ රලපදින්න තරන් හැකියාවක් තියෙනවාන අන්න ඒක මේ පතිපදාව මෙන්න මේ පෙන්න ල දෙෙන මාර්ගය හොඳට දක්ෂ විදිහට තේරුම් ගතයුත්තෙක් තෙරුම් ගත්තෙක් වෙන්න ඕන ඉති ඒ සඳහා අපි ටිකෙන්ටික උත්සාහවත් කරන්න තමයි අපි බලන් ටිකෙන්ටිකගේ සඳහා යොවෙන තමයි අපි හැම දෙෙනාව උත්සාවත් වෙන්න දේවිදිහට කටයතු කරනකොට මෙන මේ ජීවිත ගාමනේ තමට නැගිලෑන නොයකු තුරල. ිට එක මහා විනාසයක් කියලා නැගිල එන්න රල අන්න කොහොමද ටිකෙන්ටික මේ සතිය යොදාගෙන. හරියට අර සර්ෆම් බෝඩ්ඩ එක වගේ තමයි මේ සතිය. අන්නර රල පදින පුවරුව වගේ තමයි මේ සතතිය. අන්නේ පුූරුව යොදාගෙන අපි කොහොමද මේ ජීවිත රල පදින්න කියල බලන්. ඒ පදින අවස්ථාවේද ක්‍රියාවත් වෙන්න ඕන අවස්ථාවල් උදාවෙලා එනවා. සියල්ලම අතෑරල බෑ අතාරන්නත්තු ක්‍රියාවත් වෙන්න ඕන අවස්ථාවල් උදාවෙලා එනවා. ඒ වගේම අන්න ක්‍රියාවත් නොවීන්දලා. ඇස් ඇත්තේ හන්දෙක් වගේ ඉන්න ඕන අවස්ථාවක්කන් ඇත්තේ බීරෙක් වගේ න්නඕන අවස්ථාවකු තුදා වෙලායිනවා. මලාවගේන්ද හරිවන්න බේරෙන් ඕන අවස්ථාවක තුදා වෙලා එනවා තිං අන්න බලන්න එන්නේ අවස්ථාවල් තෝරගෙන මෙන මේ ජීවි ගන නැගිලා නැගිලා එන නොයකුත් අපි හිතන පතන විදිහට නෙමේ ඒ රල නැගිල එන්නේ ර ඒ ගමනට අවශ්‍ය විදිරයට එම ඇතයිඒ මුදට අවශ්‍ය විදියට දමයි මේ රල නැගිල එන් අන්න නැගෙන නැගෙන රලක් අපිට පදින්න හැකියාවක් ශක්තිය දියුණ කරගන්න පුළුවන්ද කියලා බැලුවත් අන්න ඒ එක තමයි මේ ප්‍රතිපාදක් ඉතින් ඒ වගේ ප්‍රතිපදාවක් ටිකෙන්ටික වඩන්න ටිකෙන්න්ටික දියුණු කරගන්න ඕේ ටිකෙන්ටික වඩන්න දියුණ කරගන්න ඕනේ ඉති ඔය හා සම්බන්ධ යම් කිසි වෙන කතාවක් තියෙන මොකක්ද අන්නර කා සෑහෙන කාලෙකට කලින්න්න ඔය රූපවාහිනී යම් කිසි ගියා යම් කිසි ටෙලිනාට මාලාවක් කුම්ෆූ කියලා ගෆෝ කියලා ඔන්න මොකක් හරි ඔය ශැවලින් පන්සලක ඒ යම් කිසි ගුරුාසකෙනෙක් යටතේ මෙන මේ ධර්මය නැත්තන් මේ සටන් කලාව පුරුදුුවෙන යම් කිසි තරුණය එක් ගැන කතාවක්. මෙන තරුණයා ඉතින් ටිකෙන්ටික මේ ගුරුන්ාසකෙන් උපදෙ සරගන්න ටිකෙන්ටික දියුණුේවා. ඉතින් දවසක් මේ තරුණය ගරුණන්ාසසිකගවට විල්ලාහනවා මෙ මෙහම ප්‍රශ්නයක් මොකක් දහන්නේ මේ මේ ස්වාමීනීයෝ බොහන්සේ මම දැකල තියෙනවා බොහොම පහස් වේ බොහොම නිදහසේ හිනාාවෙනවා තමුන්ගේ හැඟීම ප්‍රකාශ කරනවා ඒ වගේ මම දැකල තියෙනවා අන්ඩන වෙලාවට බොහොම නිදහසේ අණඩනෝ ඒ තමන්ගේ හැඟීම ඒ විදිර ප්‍රකාශ කරනවා. කියලා මෙ අමුතු විදියේ ගැටලුවක් තමගේ ගුරුන්ාන්සසිට ඉදිරිපත් කරනවා. මොකදද මෙන අර කතාවේ ඉන්න තරුණයම්. ඒ මේ ගරන් න්ස හන මෙ සෙෙන් මා අසර වගේ ඉන්න හාමුදුරුවාහනෝ මොකක්ද්ද. ඉතිං ඔබට එහෙම දේවල් දැනන්නේ නැද්ද කියලා හන. ඔබට එහෙම හිතේ සතුටක්න්නේ නැද්ද ඔබට එෙහිමට දුක් කියෙන නැද කියෙලාහන. එතට මේ තරුණ පිළිතුර දෙනවා නමුත් අපිට මේ උගන්න ලතියෙනන මේ ඉන්ද්‍රියන් සංවර කරගෙන ඉන්න කියලා එහෙම සංවරයක් ඇතිකරගන්න කියලා අපිට උගනලා තියෙනවානේ කියලන්න ප්‍රතිුත්තරයක් බද නවා. යුත්තරයක් බඳදි නවා අන එතකොඩ අර ගුරුතුමා පිල්තුරු දෙන මොකක්ද මෙන ඉන්ද්‍රිය සංවරය කියන එක උපකාරය වෙන්නේ අඩුවෙන් ජීවත් වෙන්න නෙමේ අඩුවෙන් ජීවත්වෙන්නන උපකාරයක් නෙමේ මේ ඉන්ද්‍රිය සංවරය කියන එකඒ වෙනුවට මේ ජීවිතේ වඩාත් අර්ථවත් විදිහට වඩාත් උපරිමෙන් විඳන්න උපකාරවෙන දෙයක් තමයි මේ ඉන්ද්‍රිය සංවරය කියන්නේ කියලා අනර්තමුන්ගේ ගෝලයායට උප දෙසක් දෙනවා මොකක් දෙතන කියන මේ අඩුවෙන් ජීවත්වෙන්න්න නෙමේ මේ ජීවිතේ පුුලි විඳින් වැඩිපුරත්තිඉදින්න හොඳට විඳින්න තමයි මේ ඉන්ද්‍රිය සංවරේ කඋපකාරවෙන්නේ කියලා තමුන්ගේන්නර යම් කිසි පැහැදිලි කිරීමක් කරනවා ඒම කරලා කියනවා මොකක්ද අන්න හිනාවෙන වෙලාවට නිදහසේ හිනාවෙන් බොරුවට නෙමේ තමන්ගේ හිත හිනාවක් මේ හදවතින් හිනාවක් නැගිලෙන වෙලාවට නිදහසේ හිනාවෙන් ඒ වගේම හදවතෙන් දුකක් නැගිලෙන වෙලාවට නිදහසේ හඬන්ද එහෙම ඒ සම්පූර්ණයෙන් පූර්ණ වශයෙන් මෙන මේ මුොහොතේ ජීවත්වෙන්න කියලා. අර තරුණයට යම්කිසි උප දෙසක් දෙන. තිය ඔය වගේ කතාවක් මෙන අදා අපි කරපු ධර්මදේශනාවට ගැලපිලා නොමොකක්දන්න මේ ිෙන්ටික මේ න්ද්‍රියන් හිර කල පටන් අතනමක දන්න යම් කිසි දවසක නිදහසේ බොම සැහැල්ලවෙෙන් ජීවිවත්වෙන සුරූපයක් තමයි තමුතුල දියුණ කරගන්න ඕනිින්. අර කරදර බාධ කොක්කොමතිවිදේ කරදර බාදක වලි නැගිලෙන රල. පදිමීන් කොහොමද මම මේ ජීවිත ගමන ගෙවන්නේ කියලා. අන්නේ රලවලට විටෙක්ක හඬන්න වෙන්න පුළුව විටෙක සිනාසෙන්න වෙන්න පුළුවන් නමුත් ඒ රල මගැල්ලයි අන්නැත්තුව. ේෙරිලා පලායන් ත්සාසරන නැතු මෙ සතතිය කියන ප්‍රතිපදාව ඉදිරිෙන්තියාගෙන ඒ රල්ලපුුවරුව ඉදිරිේන්තියාගෙන මෙ මේ රල්ල පදින්න පුළුවන්ද කියලා බලන්න. ඇති ඒ විදිහේ අර හිනාාවන්න සුදුසු වෙලා විදි හිනවෙන්න අදන්න සුදුස වෙලාවෙෙන හඩන් කෝපෙන් කෑගහන්න සුදු වෙලා වෙදි කෝපෙන් කෑගහන්න පුළුවන්ද කියල බලන්. ටේ අවස්ථාව ගලපගන්න කොහොමද කියලා තිකෙන්ටික අර තමුම් පුහුණුවෙන්ම තමයි උත්සාහවත් එෙන්න්න පුළුවන් පුහුණුවෙන්ම තමයි ඒ ලන් ඔවගේ තාව කතාවක්තින ොකක්ද අනස්වාමන්හන්සේ පිසක් පින්ඩ පාතය අත වඩින. ති මේ අත න්න ොහොම වැඩිහි ගුරන් නාසගෙන මේ ගුර හාමුදුරුව තමයි අනි පිසට උපදෙ මේ හාමුදුරුව කියන මොකද අන්න ගොල්ල යනකොට පින්ඩපාතියනකොට කතා කරන්න හොඳනෑ කතා කරන්න හොඳනෑ ඉල්ට ගෙයක් දිහාාවට ගිහිල්ල ඉඳ හිටගෙනීදලා ඒ ගෙද්දර කට්ටිය දෙන්නක මැත්තත්වයරවනක් නොදන පාටක් තියනවන එතනින් යාහර එතන ඉන්න පා එතනින් ඉදිරිියයට යන්න කියලා. නපදෙස් න ගොල පිරිස ගෝල පිරිස ගරන් න්ස ඉදිරී තිාව නොන දස පිටි පාතියන පිඩි පාති කියීල එක ගමේ යම්කිසි ගෙදරකට ඉදිරියටට ගිහිල ඔන්න න්න ගුරුන්ාන්ස තම ඉස්ර හැමින්න. ඉතින් මේ ගෙදර හිමියා ගහිමියා එලියට එන්නෙත් නැත්තුව. ඒයම්කිසි ගරු සත්කාර දක්කානයෙන් ඇතුවගේ ඇතුළින්ඳලා කෑගහනෝ අදනම් බද ඉදිල නෑතාම ඒ හින්දා වෙන දවස ගන්න කියලා ගේ ඇතුළින්දලා කෑගහනව දැම මේ පිරිසට. එඒොට මේ ස්වාමීන් වහන්සේ මේ ගුරුන් වන්සේ අරර විදිර උපදෙශදී පොහාමුදුරුවෝ ආපහෝ ප්‍රතියුත්ත්‍රයක් බඳිනවා. ආ පරක්වුණට කමන්න අප කොහෙව යනෙනෑ උඹ ෝක එක්මට වෙලා රංවරෙන් කියලා අන්නර ගේ ඇතුලින්න ගිහිට පැති උත්ත්‍ර බන්ින ඉතින් අරදීප උපදෙේස සම්පූර්ණ පරස් පරය වග නමුත් අන්න අර හිත ඇතුළෙන් යම් කිසි විදිහක මේ පතිපදාව අඩපු කෙනෙක් හිති ඇතන සඳහන් කන්න මොකක්ද මේ හාමුදුරුවෝ මාරණු දවසේ. අන්න ඉතුරු වෙලාත වන මොකද පාතරයේ දැලිපිහිය විතරයි. පාතරයේ දැලිපිය විතරයි ඒයාගේ අර බෑග එක මල්ල ඇතුළ ඉතුු වෙලාති වුණේ කියලාඒ එකතාව සහන් කන මොකක්දන්න සුදුසු වෙලාවෙදී යම්කිසි උපදසක් දෙන්න වෙන්න පුළුවන් යම් කිසිිය හික්මීමක් ඇති කරන්න වෙන්න පුළුව අනු සුදුස වෙලාවිදේ විදී පතිචරයක් දැක්ව.න්න ඒ ඊලාඟගේ දෙෙට්ට ම නට ෑ ගහලකව මොක් හරිර උඹ එක්මට වේ රම් වරෙන් අප කොහෙවත් යන්නේන තාත් කොෙවත් යන්න න කියලා කෑගැහ. ඉතින් අන්න විදිහ ගමනක යෙතිෙන පිරිසා. ඉතින් තෝරා බේරගන මේ මහ ච්චයන් ස්වාමීන්ස කිය නවගේ ප්‍රඥාව ඉදිරියෙන් තියාගන්න සුදුසු වෙලාවිදි ක්‍රියාවත් කරන්න සුදුසු වෙලාවිදි ක්‍රියාවත් නොකරන්න තම තමන්ගේ බලන්සක ඔයාගන්න තම තමගේ බැලන්සක වාගන්න ලොකු සයින්සක නගේම අනුන්ගේ බලන්සව අන්නන්න පා. ුවට. න් බලසෙ යා ගන සුදුස වෙලා විද හෙම ක්‍රියාවත් කරන්න පුළුවන්ද කියලා උත්සාහයක් දරන්න ඇති එවැනි උත්සාහයක් සඳහහා මේ ධර්ම දේශනාවත් හේතුවාසනාවේවා කියලා අපි ප්‍රාත්ථනා කරමු. සාධෝ සාධෝ සාදු ඔබ වහන්සේට බොහොමත් පින් අප මේ ප්‍රතිපදාව වැඩික සේදයන්න ගැන සාරවත් ධර්මදේශනාවක් අපට පැවැත්වීමස සඳහා මේ අද සම්බන්ධ වන අලුත් යෝගාවචර මහත්ම මහත්මින් ැත්නම් ඒ මහත් මහත්මන්ගේ දැන ගැනීම සඳහා ම ලික්ස් සෝ ඇද්දී ලතියෙනවා මේ චැට් සෙක්ෂන් එක ඒවාල සඳහන් වෙන සතිමත් ඇවිදීම සතිමත් පාර්යන්ක ගැන්න විීඩියෝගතිවා ඒවා බලන්න ඒවාගේම මේ කමටහන් වාර්තා එවන්නේ වන්න පිරිවුතු ෝර් මේල්ලිං එකත් ඊමේල් ලිපිනත් සඳහන් කල්ලා තියවාචැට්සෙක්ෂණකීම ඒවත් තියෙනවා. තවත් සුළු විස්තරයක් සඳහන් කරන්නම්මකමටහන් වාර්තා ලියන එක ගැන පර ගැන කරුණු පහක් මං දැනුම් දෙනම් පලවිනි කාරණය පළවිදල්ලන්වන්ඩ මූල කර්මස්ථානය කුමක්ද කියලා එකැන්න තමන් කලදය කුමක්ද සක්මන පර්යංකයේ ආශවාස ප්‍රාශවාසය හෝ උදරේ පිම්බීම හැකිලීම එසේ නැතම් ඉඳගෙන සිටින එරියව් ඉළඟට දෙවැන්න මූලකර්මාස්ථානය විත සහ යොමු කළ ආකාරය හෝ මෙනේ කළ ආකාරය උදාහරණ වශයෙන් මම සහැල්ුවෙන් ඇවිදමින් පාද පොළොවේ වදින ආකාරය ගැන සීය යොමු කළමින් තුන්වැන්න එසේ සය යොමු කල විට දැනන විස්තර සඳහන් කරන්න උදාහරණ වශයෙන් මුලදී අපාසතාවයක් දැනුන නමුත් ක්‍රමෙන් පාද ගැන සීයේ යොමු විය පොළවේ අළුගතිය ගල් පෑගෙන ආකාරය ගැන දෙපතුරට දැනන කකුලේ විල්ලුඹ මුලිනුත් ඇගිලි පසුවත් පොළවේ වැදින දැනුවේ ඟට හතරවෙ හතර වෙනුවට දල වශයෙන් කොපමණ වේලාවක් එක දිගට සතිය පිහිටවීමට හැකි වනාද යන්න සඳහන් කරන්න උදාහරණ වශයෙන් මට පීවර හයක් කතත් පමණ ඇවිදීමේදී එක දිගයට සතිය පිහිටවීමට හැකිවුණා. පස්වැන්න සතියට හසුවූ වෙනත් කරුණු හෝ අප හදුල යමක් අප හැදිලි යමක් ඇත්නම් ඒ ගැන විමසන්න. උදාහරණ ඇවිදින විට අතීත සිදුවීමක් ඔස්සේ සිත නැවත නැවතදිවීම බාධාවක් ලෙස දැනනි. හිසේ බරගත්තයක් දැනුනි මේ අදී වශයෙන් ලියල මේ කමටහන් වාර්ථාව අපේ googleගල් ෆෝර්මන් උපකාරී කරගෙන හෝ හෙමත් නැත්තම් කෙලින්ම මේල්ලි පිළනිති හෝ එවන්න එප මනයි දැම්මන් අදීප මහතාට ආරාධනා කරනවා ව ප්‍රශ්න ඉදිරිපත් කරන ලෙස බතන් අවසරයි සන් වන්ස තෙරවත් සරණයි තරවන්සරලයි අදය කමටහන්වාර්තා තුනක් ලැබී තිබෙනවා පළවෙනක ඉග්‍රීසි මායෙන් ලබී තියනමට එතිින් ආරමට අවසරරුවන් සරණ started with ආනාපාන සති After while notice well all over the bu awareness failing unconscious state and try very hard to keep looking at it with awareness Succeed, succeeded few times to keep looking at awareness entering to unconscious state but finally awake near to the end of the session using timer usual session time is one hour Trying to be mindful all the time during the day. When doing housework, feel the sensations in the different part of the body. Feel happy about it, but try to look at it in equanimity. Before sleep, start doing anapanasati lying on the bed. Then move to vipassana. Maintain awareness on sensations. Notice it turning into unconsciousness mode and let it happen. Doing this for few months to put to sleep and prefer to sleep like this. I would like to ask from Bhante, is it okay to go to sleep with Vipassana meditation? Some nights wake up around one, between one and two AM and soon after start Vipassana lying on the bed and it quickly put to sleep wake up in the morning is this good practice or do I have to change kindly expecting answers to about two questions many merits to bante and Nase for all the valuable guidance there one end of the report Swam. right so this one uh, the practice is very good uh, the important part is that this person is trying to maintain the mindfulness throughout the day not only sitting and walking but the other activities also trying to do mindfully so that's something valuable uh, and when you practice like this when you do this practice little by little that in the dhamma and i was referring to a you know activity that surfing kind of a thing so when when a player when a young boy goes for surfing he's trying to you know take advantage of these waves in the sea so when he is familiar with those kind of activity when he is familiar with doing such a thing he experienced this kind of a barrel and he is able to ride it with a surfing board he is able to surf it with a surfing board this barrel inside the wave when the wave is breaking there is a barrel inside so he's able to surf this barrel right so when when this person is surfing a barrel inside a wave he's totally in some other world he's not in the present you know it's he's separated from the time and the location it's totally some other world that's how they experience this kind of a surfing barrel, right? So, when you practice mindfulness, also when you do this process again and again, you experience this emptiness inside you. Initially, it might come in you know, sitting process, it might come in the sitting meditation, but you, when you experience again and again, you get a fair idea how this emptiness works. So, it's not under your control right so in this report you mentioned that you try to you know observe it and try to maintain it something like that but it's not under your control it's a process that goes freely according to the dhamma according to the nature so what you can do is that you can you know be aware keep your mindfulness and see how this is working so initially you are aware of this body and the sitting posture but little by little it goes out of your control it's like it's like you are in a some kind of a strong current that, that takes you away right so little by little you experience this one and suddenly it might go into you know emptiness that you are separated from this body and the location and the time you don't know how long you stayed there you don't know how you stayed there. But when you wake up, when you come back, you know that you are experiencing something like this. You are experiencing some emptiness like this, right? So that's how we practice. That's how this process takes us forward. So when you keep mindfulness, when you practice like this, initially you experience this in the sitting meditation that's how we start but when we do it again and again this emptiness is already there even throughout our whole day this emptiness is there but we are caught up in those you know activities we are caught up in the sensations we can't see this emptiness right so initially you experience it with the sitting meditation when you sit comfortably... How you experience this emptiness... That's your initial experience... But when you practice again and again... You do it again and again... You feel that even day to day life... You can feel this emptiness... Certain times... You know... Few minutes... You don't know where you were... Suddenly it comes back... Like a light... Like a light... It comes back... Then you... You know... Think... Where were well, uh, me... Like that... You practice... So this try to feel this emptiness throughout the day it's there throughout the day you just have to you know keep your attention and see whether you can feel it right even when you you know talk like let's say i was preaching earlier for like 30 minutes sometimes you know i look at the clock and then sa again few minutes gone right let's say you talk to somebody suddenly your attention goes away and after a few seconds, you come back. Like that, it continues in our day to day life as well. So, try to experience this emptiness throughout the day. Then, another question was there whether it's okay to sleep with Vipassana, right? Go to sleep, so, yeah, like this. Yes. So, I can say that it's okay to do anything with Vipassana, you know. If you are mindful, it's and okay to the do. The line it. actually dropping off. Uh, Some in the Is it clear now? Yeah. Yes. Um. So I, I can advise you that it's okay to do. Yeah. It's okay to do anything with Vipassana. You know, initially we start with sitting and walking, but when you develop further, when you improve your practice, you can see you can practice throughout the day, even the sleeping time. You can you know, sleep mindfully and wake up mindfully so if you sleep mindfully and if you wake up mindfully then it's like you know you were mindful even throughout the sleeping time even throughout the sleeping time if you w wake up in the middle of the night you can just you know be aware be mindful like how you explain in your report then again you go back to the sleep it's like going back to that emptiness you go back to the sleep then again in the morning you come back Again you can become aware that I am, you know, aware. I am up in the morning again. Like that. It's okay to do a you know throughout the day it's okay to practice. It's okay to do anything with vipassana. So that's our advice for you. And keep practicing. It's good method, good practice you have. <laughs> තනකොල වැටි ඇති ගෙබ දුලේ සක්මන් භහාවනාවේ යෙදුනෙනිි මා සැහැල්ලුවෙන් පොළොවේ පාද තගමින් බම්පාදය දකනුපාදය යන්වි සිත යොමුකරමින් සක්මන් කිරීම කලා පාදේවිත සිත යොමුර පාදය පළමුුව තන කොළමත තබනවිට පාදයේ විළුබ කොටසට පළුගතියක්ද දෙවනුව ඇගිලි තුඩු කොටසටද එසේ රළුගතියක් දැනීමට වුණා එසේ පාද කෙරෙහි සිත යමුකර පියවර හතක් අට පමණ සක්මනයේ දෙනවිට මාගේ අතීත සිතුවිලි වලට ඇදීයාමක් සිදුවූ අතර. එසේ සිතුවිලි වෙනත් අර්මුණුකට යොමු වී ඇති බව මාහට මැණිහිවීම නිසා මා නැවත සක්මන වෙත සිත යමුකරගෙන සක්මන යෙදීම කලාා. තවදුරටත් භාාවනාව සිදුකරගෙනයාමට ගරතුර ඔබහන්සේගේ උපදෙස් පතමින් ඔබහන්සේට විදුක්බිරෝගී සිර ජීවඩය සැලසේවා වාර්තාාව පසක්සොන්. හොඳයි දැන්ඔයි දියට සිහ දෑන්පි අද ධර්මදශනාව තොවගේ දෙයක් කිව් අමකක්ද අන්න සිහය පිටෝගන යම් කිසි විදිියක හිර කිරීමකුත් එක්ක තම අප මේ වැඩ පටන්ගන්න තිය එහෙම පටන්ගාතර මුොක්කද අන්න එලියට ඇදිිලෑන හිතිවිලියෝට ඇදිලයාෑන අතීතේට ඇදිලයායනවා ඉතිහෙ ඇදිල ගිහාම. ඒ ගියපු බව දැනගන්න පුළුවන් ශක්තියක් අපි තුළ තියෙනඒ ගියපු බව දැනගන්න පුළුවන් ශක්තියයක් අපි තුළ තියෙනවා. අන ඒ ශක්තිය තමයි අපි මේ වඩන්න උත්සාහ කරන්න ඇතරම් ගත්තො ඇවිදින කයේ තියෙන ශක්තියත් අර ශක්තියත් මෙ සිහිය කියෙන ක්තිය තමයි වඩන්න උත්සාහරන්න ඒ දැනුවත් භාවයක් ඇති කරගන්න පුළුව අපි ගියා කියන එක දැනුවත් භාවයක් ඇති කරගන්න පුළුවන් අනේ දැනුවත්භාවය තුළින් අපිට ඔන්නන් අවශ්‍යනං ගේන්න පුළුවනි අවශ්‍යනං ගෙනනෙ නැතුව තමුට විශ්වාසයක් තියනන මේක කොහෙද යන්න කියලා බලන්න පුුවන් කොයි නි කලා බලන්න පුළුව ඒ ක්ති දියුණ වෙලාන මොක්දන්න දැනුවත් භාව මුලින් ඇතිකර ගත්තහම ම ගියපු බවඒ වාර්තාවය සහන් එන්නේ ම ඉන වෙන ැනක් කියලා මම දැන ගත්තා කල් සඳහන් කරනන්නේ අනේ දැනගත්තාට පස්සේ ඔන්නන් ගේන්න පුළුවන් එවනටත්ඇහ ඉඳල බලන්න පුුව. ඉ ැ ව පොි දරුවන්ට ි ව සතති පස ද මරලටත් කියල නකොට ඔන්න කියන හෙම හිති විල්ලකට මගේ හිතගිය හිසමගේක දැනගත්ත දැගනප මං හුස්ම ටරර්ගනාව කියලා කිවවා. ඉටන් ැන්ව කලයක් දෙෙස පුරුදු කරන දරුව. ති ංකව ලම් බැරලා ගෙනාව නැත්ත ගන නැත්තම් මොකක්කේද කියලා ඉටස න පොට කල්පන හම කල නෑස න් ල් ල වා. ඒ එක එක එකට පැන පැන අනවාලු. ඉති ඒින්න්ද මං ආපෝ අරගනවලු මේ හිතුලි එකට පැන පැන අනවාලු සිහිය ඒන්ද මං ආපව අරගනාව කියලා ඔන්න දෙවනි දවස කියනවා මං නිස අරගනාවේ නැත්තං අරගනාව නත්තම් මොක් ේයිද කියලා ඉනිසවන්න තවටි කොල කාලාහම ල්පනා කරලා ඉරස පස්සේ දවස ැවිල්ල කියනවා මෙන මේ අරගනාව නැත්ත ඉති තුල පැන පැන කියල යා බේ මර න. යා ප හුස්මටේ න යා ප යිට න ල ආප සදක න දක ප හිත්තු ඉල් න ප ප නල ොහොම ්‍රියාව අදදකින්න පුළුවන් ක්‍රියාවලයක් කදකින්න පුළුව එති ටිකෙන්ටික ිකෙන්ටික ඒ අදකින්න පුළුවන්ද කියල බලන් ඒ ි ටි ටික තමංගේ චීවිතේයට ලංකගන්න න් කිය බලන්න. ඒති ඒකවැනිියූ ඒ ගමනකට තමයි අප අපිය ඇදිලා ඉන්න. ඉති එහෙම ගාමනකට එදන ගොඩ මුලින් විස්වාසි දියුණු කරගන. ඒටිටි ටි යයි හට හරු කරනකොට තේරනවාඒක මේ ඉතිවිල්ලකට පැන්නත් සහයෙන් ඉන්න පුළුවන්න්නන් ආපදාවක් නෑ. සබ්දකට පැන්නත් සසිහයෙන් ඉන්න පුළුවන්න්නන් ආපදාවක් නෑ. ගෙදර දොරේ වෙන වැඩක් අරත් සියයෙන් ඉන්න පුළුවන් ආපදාවක් නෑ කියලන්නේ විදිහට අදකින පුළ තියවැනි අදදැකීමක් සඳහා උත්සාහකරන් කියලා අපිකම්. ගවර් සවිස තරුවත් සරණයි සවි වත්ස ස්ට භාාවාව. මාමූල කමටහන ලෙස සහමන් භානාව ගැන සිත යොමු කලාා මාසතියෙන් පාද ගැන සිත යොබ කිරීමේදී කකුලට ඇගේ බර යෙදෙන විට පොළව හා බරයදන පාද අතර ඇති වන තෙරපීම ගැන අවබෝධ උනෙම කකුල් මාර්තරිමේදී පොළො සමඟ ගැටන කපුුලේ යම් ස්ථාර්වලට මාරුවෙන් මාරට ඇතිවට දැනිතෙරපුම අවබෝධ උනෙවිින් එවිට සුළු ප්‍රදේශයකට ශරීරයේ විශාලු දරාගෙන සිටීමේ සිටීම සිහියෙන් පරීක්ෂා කළා. පොළොවේ ඇති රළු බව උෂ්න බව සීතල බව අත්්‍රදීමත් තනිකකුලට බර යෙදෙනවිට මස්පිඩුුවල තදවීීමහා කකුල නිහිල්වන විට මස්පිඩුවලට ඇතිවන පහසු බව වැටහුුණි ධනහිස්වලට බර නිසා ඇතිවන වේදනාවද අත් දැකීමි ශරීරයේ බර සහබර කර ගැනීම සඳහා කය ලොකු වෙහෙසක් දරන බව වැටහුුණි සක්මන කරගෙන යාබේදී යමාගේ ක්‍රියාවක් ලෙස නොපෙනේ යස්වා ක්‍රීරෝ සිදුවට දෙයක් ලෙස මට දැන පින්වාත් ස්වාමීන් වහන්ස තවදුරට සප්න් භාවනාල කරගන යාමට බවහන්සේගෙන් උපදෙස් පතබින් භහන්සේට චතුරාර් සත්්‍යය අවබෝධ න් ඩිවඩ ඩිවේවා පර්තාව වසස්වාම හොඳ ඉතින් දැන් ඔය විස්තර බලන්න ගියපු කෙනෙක්ට ඔය විදිහේ ලොකු තොරතුරු විස්තර අදකින පුළුවන් එක ඇත්තරම් වටින. තින් ඒ විදිහට බලනකොට පේනෝ මෙ මේ ක්‍රියාවලි ඇතුළත ඔය කිවෝ වගේ කකුල වදිනකොට කොච්චර විස්තර තොරතුරු තියෙන ොද කකුලක් ඔසවනකොට කොච්චර විස්තර තොරතුරු තියවාද කියලා අපිට අදදකින්න පුළුවන් තිය එහෙම අධදැක්කහම ටිකෙන්ටික තේරෙනනවා මේ කාය අපි හිතුවට අපිට ඕන විදිහයට මේක පවත්වනවා කියලා ඇතරම මේක ඉබේ ක්‍රියාවත්වෙන කයක් ඉබේ ක්‍රියාවත්ව වෙන කයක් මේ ගොඩක් දුරට නමතමුන්ගේඋමනාවට වැඩකරන කයක් කිය අදකින්න පුළුවන් එති ඒක තම ඔ වාර්තාවය තියන වටිනාව දෙමොකක්ද අන්න අපි මේක හිත්තුවට මොකද මේ වැඩි හරියක් මේ ඉබේ යන දවල් තමයි තිී ඉබේ ක්‍රියාවත්වෙන දෙවල් තමයි ඇතින් ඉට ඔය කයේ ශක්තිය ඒ හැකියාව තියෙනවා ඒ ශක්තියහකියාව තියන අපි තන්න මේ අපි මන අඩත්තු කරන්න ඕ කියලෙන නමුත්තයාට නඩත්තු වෙන්න හැකියාවක් තියනවා ඒ අඩත්ව න්න හැකියාවක් තියන සක්මන් කරනකෝට යන්න ඕනි වේගේ කයදන්න. යන්න ඕනි වේගේ කයදන්නවා. අනේ ඒ වේගිට ඉඩ දුන්න හම ඒ බොම සැහැල්ලවෙගේ ගමනේ දෙනවා. ඉති එනන්නේ ඒ එන්නේ ඒ නැක්ුරල් රිදම්ම එක එමනඇත්තන් සභාවික ගලනය තිකෙන්ටික අල්ලගාන්න දිාවට තමයි ඔය ොමුමවෙන්නේ ඉති එහෙම අල්ලගන්න කෙනෙක්ට තරෙන අන්න මේ කේ යම්කිසි. එයා යාමට සුදුසුයි කියල හිතන වේගයක් තියනවා. අනේ වේගට ඉට දුන්නොත්. එක බොහොම වටිනවා කියලා තේරුම් ගන්න ඕනතින් ද දවසක් කෙනෙක්ක් වාර්තාාවතතිවුණු මොගද මම මේ කයට අවධනය ඇවිදෙන නවිදග නිඳලා ම විනාඩිය කරවාගේ මගේ අවධානය සිතුවිල්ලකට ඇදිල ගිය සිටවිල්ලකට ඇදි ලගියා ඊට පස්සේ ආබවෝ ඇවිල්ල මම මේ කයදිහැ බලනකෝට මට තේරුණා මගේ කය කලින්ත වැඩිය වේගෙන් සක්මන් කරන කියලා මට තේරුණ කලින් ම සක්මන් කරට වැඩි වේගෙන් මගේ කය වෙලාදි සක්මන් කරනවා කියල මකක්ද මේ කියනන්න සකය සවභාවික වේගට ගිහිල්ලා තියනවාත් අපි ද මුලාවට පත්තලලා ඉන්න වෙලාේ තම ිහිලද මක් නෑ හැබ අපුහම තේරෙනවා මගේකාය කලින්ට වැඩිය වේගෙන් සක්මන් කරනවා දැ ඉතින්ටොට තරුම් ගන්න අන්නේ වේගෙන් සක්මන් කර නර යාට ඕනි ගාන්ට සක්මන් කරන වෙලාව තමයි හාරිම වේගි කියල තේරුම් ගත්තන අනේස්වභාවි ගලනයට ඉඩන්න පුළුව. බහගටදන්න පුල ඒතිේ එහෙ මුත්සාහ කරනකොට තේරනවා දැන් ගෙදර ොරේ වෙන වැඩක් කරත් කඩේට ගියත් රැකියාවට ගියත් අන්නඒ සුභාවික ගලනයට ඉටදීල ගිහාම බොම පහස්වෙන් ඒ ගමන යැවෙනවා. පහසුවෙන් යන අරරිනිරට එප පිට ෑගල කාන්තාාරයක් මැතෙන් යනවාගේ ටිකෙන්ටිකට ගෙන්ටික ටිකෙන්ටික යම් කිසි ගමනකට අපි හුරුවේෙනවා. ගමනකට අපි හරුවනවා. අනේ ගමන හුරු කරගන්න සක්මනයේද ලැබිලතියනත් දැකිම වටිනු. ඉති ඒක පාවිචි කළ බලන්න පුළුවන්ද කියලා මම වෙන වෙන වැඩක් කරන අතරෙත් මෙන්න මේ සුභාවික රිත්මය කොයි විදිරිද ක්‍රියාත්මක වෙන්නේ. මම ගෙදර වැඩක් කරන අතරි වත්ත පිටිය වැඩක් කරන අතරි රැකියාවට යනතරි ඒම නැත්තැන් කොහයාැරි වෙන දිහාාවක ටවමක් මැද්දින් ඇවිදගෙන අන අතරි කොහොමද මෙන්න මේ සභාවික ගලනය මේ කයේ තියන සුභාවික හැකියාව ක්‍රියාත්මක වෙන්නේ කියල බැලූොත් ඔය පතිපදාව බොහෝම සිීග්‍රන්මර්ධනය කරගන්න පුළුවන් හැකියාවක් තියෙන මොකක්ද මෙ මේ තමගේ එදිනදා ජීවිතයේ ගලනයක්ත් අඳුරගන්න උත්සාහ කරනවා එ සුභාවික ගලනය අන්දුුරගන්න උත්සාහ කරන. ඉතිං එවැනිූයේ උත්සහයක් තම ඉල්ළඟ තියෙන් සක්මන් පරිියංග කරන්නය අතරෙ බලන්න මේ ඉදිනදා ජීවිතයේ ගවන අතරෙ කිසි ලනයක් තියනවාවත් ඒ ගලනය මට අඳරගන්න පුළුවන්ද පත්තරයක් කියන අතරේ පත්තරයක් කියවනවා කියනවා කිය ඉන්නනම් ඒ ෙද කොහොමද මේ ගලනය තියෙන් ළඟට වෙන වැඩක්රන අතර කොහොද මේ ගලනේ තියනෙ කියල බැලුවොත් අන්න තමුන්ට අමුතුම විදදිහයේ රිත්මයක් අඳුරගන්න හැකියාවක් තිය තේ විදිහ උත්සාහයක් දරන්න කෙලා අපි කියමු. ම සනාස ලකිත පශ්න එපමණයි සහභාගලා සිටිනාගේ මං ල්ලා සිට වාචක ප්‍රශ්නය තිබෙනවටන් කරුවන් ඉදිරිපත් කරන කියලා අපට නාඩි පහත් පවණ තියෙනවා තැම් සුදු කාලයක් අව ස්නමන් අන්ස මගේ නම බන්දුල සොයිසා පහන්සගේ දේසනාවත් සම්බන්ධයනුත් අදහසක් ප්‍රකාශ කරන්න අවසරයි ඕෝ කියන්න. පවන්සි මේ අකක් බොහොම කාලෝචිතයි අපේ ජීවිතය ගෙවනට වංසිික වේ රල ඉහල පහල යනකොට සමහරක් කලාට සන් වාන්සේ තින් මේ බෝඩ් එක මේ බෝඩ් එක විසිවෙ ලක්තිය නවා මේ බතුරෙත් ගිලි නවා ඒවාගේ වෙලාවක මේ ආයිත් ආපස්ස හැබැයි සිහිය සතියට ගන්න පුළුවන් ඇබ ඉස්සල්ල වෙච්ච සහිය නැතිවෙච්ච වෙලාව තිබිල්ලා අය කරන කියීන දේවල් එෝ වචන හමර උ හමාරු එකෝ හිතේගෙන මොන හරි දෙයක් ඒ කම්පන ඒ සෑහැන වෙලාමක් ස්වමන්සේ රැඳිල තියනවා. ඇති ඒ ගැන එතකොට නැවත නැවත හිත පුරුතු වෙලාති ඉනිරින් ඒගැන දොස් පරොස්කීම. ඒ ද කොහොමත් වන්සේ ටිටක් දුරස්ථව බලන්න ලුවන්ද ගවහන්සේ දේශනට අදාලව සුළුප පැහැදිල් කිරීමක් කර කලලා දෙන්න පුළුවන්න්න හොඳ. ය ප්‍රශ්න වැටිනවා ඔය ඕක තමයි වෙන්නේ ය රල්ලට අහුනාම් උත්සල්ල පොලය ගහනවනන්නේ ක්‍රීඩ කියටත් වෙන්න ඒක තමයි. ඉතින් අර ය සර් බෝඩ් කකුලේ පොඩ්ඩක් ටික් නූලකින් බැඳගෙන තමයි අරගෙන අන්නේ නත්ත ඒක කොහේ කියදි කියල හොය ගන්න ැරිතරමට අර රලෙෙන් උත්සල පොලොේ ගහනු. ඒහෙම තමයි ඒක සුභාවිකයි. ඒක සුභාවික දේ තේරුම් ගන්නෝ. ඉතින් රලල්ටහු වෙලා බොඩ්ඩගත් විසිවෙලා වටපිටා ඉන්න කට්ියටත් ඉතින් බොඩ්ඩක් අමාරුවෙලා හොම තමයි ඇ ඇඟට පත්තට අමාරුයි. ඊටවස්ස ඔය කියන වගේ අ කොවිලාවෙ හරි සිහිය පිහිටෝ ගත්ත හම අන්න ඒකෙත් අරර පරණටික එනවා වරණටිකේ එනවා පරණටිකෙන් මිදන්න කාලයක් යනවා. කාලයක් යන ඉටඒ එනකත් ඔයි ක්‍රියාවලීම කොටස ඒ මේ අපිට කියන්න බැහැ ඒක මේ වැරදුනා කියලාඒ වෙනුට තේරුම් ගත යුත්තමයි ඒ ක්‍රියාවලිය ඔය විදිහයට යම්කිසි ආපසුුවමක් තියනවා කලින් වෙච්ච සිදුවම් එක්ක ඉති ඒක ටිකෙන් ටික මුහුණ දෙන්න ඒකත් එක් කොහොමද නැවතත් ල්සාානයට අ සිහිය පීටෝගෙනන ස්ථා එන්න ස්ථානයට කොච්චර වෙලාවක් ගත වෙනවාද කියලා. අන ඒක තමයි අපේ ප්‍රතිපදාව. තොට අපිීතමු දැ විදියේ කරදරයක් බාධකයක් එන පද්ධදිීයට යම්කිසි ඩිස්ටර්බන්ස් එකක් දෙනවා අපි කරදරයක් දෙනවා. ඒ කරදරයේ දුන්නට පස්සේ ඒක නැවතත් යතා තත්වයට පත්වෙන්න්න. ඒ පත්තදිය කලින් තිවන තත්ත්යට පත්වවෙන්න කොච්චර වෙලා ගත වෙනවාද කියනක තමයි. අපේ සිතේ භාවිත සුභාාව අපිට අත්දකින්න පුළුවන්. භාවිත සිතක සුභාව තමයි අන්න මොකදද රයම් කිසි කරදර අබාදකයක් අහම ඒක යවර වෙලා නැවතත් තර සුභාවික ගලනයට සාමාන්‍ය සිහ පිීටෝගෙන ඉන්න සුභාවට එන්න කොච්චර වෙලා යනවද කියනෙක්. තිය ඒක හොඳ මෙෂයක අපේ ජීවිතය අපිට මැනගන්න පුළුවන් මේ පතිපාද වන්න ගොඩ තේරන සමල්ලාට දවස් ගණනාවක්. එක දිගට මේ මේක පිපස්සෙන් පිපස්සෙන් පිටිපස්සෙන් ලෝගනය නවා. ඒ ලෝගන නඒක ිකටික ිකෙන්ටික ටිකටික මහුණ දුන්නොත් අන්න කාලෙත් එක්ක තේරෙනවා ඉස්සර දරන් එනෙ නැහැ. ඉස්සර තරං ආපහවු පද්ධදිය යතා තත්වයට පත්වෙන්න කාලයක් යන්නේ නැහැ කියන එක. සර ර ල න්න කියනක අදකින්න පුුවන්. තේ එවිදිහි අදැකීමක් තමයි පෙරු කරග ති ෝක මට කිය ට මගේ අදැකීම ට මට කියන්න පුලුවන් දමයි නොවනව කිරීම තුළලින්. තමන්ටම තේරෙන අන්නර ගතවන කාලේ. නැවතත් තර කම්පනේ එ අඩුවන්න ගතවන කාේ නැවතත් සුභවික ගලනයට යොමු එන්න ගතවන කාලේ ටිකෙන්ටික කාලෙ එකක අඩුවෙනවා කියන එක. ඉති අර ඒ ඒ හැකියාව තමන් තුළත් වර්ධනය වෙලා එනවා කියන විශවාස ටිකෙන්ටික ඇති කරගන්න පුළුවන්. ඉති ඒ ඒක දකින්න පුළුවන් වෙන්නේ තොයිදේ දෙයක් ආහම තමයි. ඔයිදේයක් ආවහම තමයි දකින්න පුළුවන් වෙන්න තොයි ඔය මෙහෙම ගැලුවක් තියනවාගේ එක මෙහෙම රලෙන් අපි උස්සල පොලේ ගනවා කියන එක දකින්න පුළුවන් වෙන්නේ ඔය දයක්කාම තමයි තිය විදිහ දවල් ආපුහම ට එරහිවෙන්න එප. ඒවට අනුග්‍රා කරන්නන්නේ මොද තින් කවරුවරනිකන්. ඔ ඒකද මේ ඒ අවධානයේ ටිකෙන්ටික දකින්න පුළුවන් මේ ගත වෙන වෙලාව අඩුවෙනවා කියලා නැවතත් යතාතත්වට පත්වවෙන්න ගතවන වෙලාව කාලෙ අඩුවෙන කියලා ඉතින් ඒක අදකින්න පුළුවන් වෙන්න අර එන්න කරදරබාධක අතරෙන්ම තමයි ඒවා ව ඇත්තා අපි හිතයින්න නිකං නිවන් වගේන හිතයින්න නිවන් වගේ හිතායින්දින මොකද අන්න එකපාට්ටම උස්සල පොලේ ගැව්ුවෝ වගේ තේරෙනවා අපා අදනම් බිමටම වැටුන කියලා. මටම ටන කියලා තේරෙනවා ඉති හෙම අදැකම්වලට ඇත්තටම ගවල තියාගන්න තරම් වටිනෝ. ගෙවල තියයාගන්න තරම් ටින. තික අවුරවා අරි බාහිර කෙනෙක් ඇවිල් අපිට නොමිලේම මේ වගේ සේවාවක් සපෙල දෙනකට අපි ඇත්තර මේ ගොල්ලන්ට මේ සතුට්ට ප්‍රකාශ කරන්න ඕන ස්තුති කරන්න ඕන මොකද අනේ විදිහේ දෙයක් අපේ හිත ඇතුළ මේ වඩන ප්‍රතිපදාවේ තරම අපිට ඒ පරීක්ෂා කරගන්න පුළුවන් හැකිියාවක් ේතුළින් දවුණ ලලායින තියෙම හැකියාවක් ටිගට දියවු කරම කියලා අපික ස්ොයින් වහන්ස තව අතක්ක එස වෙලා තිබෙනවා නාමන්තමහත්මයගෙන් මං හැකිනම් නාමන්තමහගේ ඉල්ලා සිටිනවා ලබන සතිය ප්‍රශ්නය ඉදිරිපත් කරන කියලා මොකද අපට සූම්ස ජනක භාර්ග ෝොන සිද්දී වලට ඒගෙන කමක් නැති කියලා මංකරනාවෙන් ඉල්ලාසිට ඔතුති නොදී ඒ ප්‍රශක්නය ඊලන්සසිටමගේ ප්‍රශාන තරසරණය හොඳ මං කරනහත්යගින් ඉල්ලා සිටිනවා වැඩසටාන හවාර්කිරන්නේ කටයුතු සිට කරනම තරත් සසාණය තරසරණස් තර අවස්රැස්වාමිවා අවසරැස්වාමිල්හන්සහ මේ අපේ පින් අනුවෝදනා කිරීමම් සබෝ වහන්සේට වන්දනා කිරීමට බන්දුුල් සුයි සමහන්තාට ආරාධනා කරනවා. අතරයි ස්වාමන්වහන්ස පින් අනෝදනා කිරීමට අවන්ස බොහොම වටිනා ධර්මකම් රාශයක පිීදිරිපත් කර බොහොම පින්සිදර්මා මුලින් දෙවියන්ට පින්දීමට එත්තා අවතා චම්මයහි සම්.